ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගයක ලබාගත් වටිනාම ජයග්‍රහණය මොකක්ද කියලා ඇහුවොත් අමාරුවක් නැතුවම කියන්න පුළුවන් ලෝක කුසලාන අවසාන තරගයේ ජය ගැනීම තමයි අපි එක්දින පිටියේ ලබාගත් සුපිරිම ජයග්‍රහණය කියලා. මේ වටිනාම ජයග්‍රහණය ගැන නෙමෙයි ප්‍රතිවාදීන් අසරණ කරලා ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණ ගැන තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රතිවාදීන් ලබාගත් ලකුණු ප්‍රමාණය එක කඩුල්ලක්වත් නොදී හඹාගිය අවස්ථා ගැන තමයි මේ වීඩියෝවෙන් කතා කරන්නේ. එක්දින ඉතිහාසයේ ඒ විදිහට ප්‍රතිවාදී මායින් නොකර කඩුලු 10කින් පරාජය කිරීමවල ඉහළින්ම ඉන්නේ කාලයක් ක්‍රිකට් පිටිය තමන්ගේ අනසකට හසු කරගෙන හිටපු කොදෙව් කණ්ඩායම. කොදෙව්වන් අවස්ථා 10කදී ප්‍රතිවාදීන් කඩුලු 10කින් පරාජය කරලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට ප්‍රතිවාදීන් දරුණු පරාජයන්ට හසු කළ අවස්ථා 6ක් වාර්තා වෙනවා. අපි බලමු මොනවද ඒ අවස්ථා කියලා. ලංකාව මේ අවස්ථා 6ම කණ්ඩායම් දෙකකට පමණක් කෙරෙහිව වාර්තා වීම තමයි අපූර්ව සිද්ධිය වෙන්නේ. එංගලන්ත කණ්ඩායම අවස්ථා 3කත් බංග්ලාදේශ කණ්ඩායම අවස්ථා 3කත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ මේ විදිහට කඩුලු 10කින් පරාජයට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව එක්දින තරගයක මුලින්ම කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගත්තේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව. ඒ 2001 අවුරුද්දේ SSC පිටියේ තියෙන මේ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ එංගලන්ත කණ්ඩායම. ඔවුන් ලබා ගන්නේ ලකුණු 165ක් විතරයි. එංගලන්ත ඉදීමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වුණේ ග්‍රෑම් හික්. ඔහු ලකුණු 46ක් ලබා ගත්තත් අනික් කිසිම ප්‍රතිකරුවෙකුට ලකුණු 30 සීමාපව කරන්නවත් ශ්‍රී ලංකා පන්දු යවන්න ඉඩ දෙන්නේ නැහැ. සුපිරි පන්දුකරණයක නිරත වෙමින් චමින්ද වාස් පන්දුවාර 8කදී නිලකුණු පන්දුවාර 5ක් එක්ක ලකුණු 13කට කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. වාස්ට හොඳ සහයක් දෙන නුවන් සොයිසා කුමාර් ධර්මසේන දෙන්න කඩුලු 2 ගානේ දවා ගන්නත් සමත් වෙනවා. ජයග්‍රහණයට ඕන ලකුණු 166ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට එන ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරුව දෙන්න උණු රොමේෂ් කලුවිතාරණත් මාවන් අත්පත්තු දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන යන්නේ එක කඩුලක්වත් ප්‍රතිවාදීන්ට දෙන්නේ නැතුව. පන්දුවාර 33යි පන්දු 5කදී වාර්තා වෙන මේ ජයග්‍රහණයට වැඩි බරක් පිටින් දායකත්වය දෙන රොමේෂ් කලුවිතාරණ කණ්ඩායම ජයග්‍රහණයකට රැගෙන ගියේ නොදෙවුණු ශතකයක් එක්ක. කලුගේ ඉනිමට 4/20කුත් අන්තර්ගත වුණා. කලුට හොඳ සහයක් දුන්නු මාවන් නතපත්තු නදවි ලකුණු 53කුත් ලබා ගන්න සමත් වුණු මේ තරගයට ඩරන් ගෆ්, ඇලන් මුලාලි වගේ දක්ෂ පන්දු යවන්නෝ ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා ප්‍රතිකරුව දෙන්නා ඒ පන්දු යවන්නෝ මායිම් නොකර පහර දීම හරි අපූර්ව සිද්ධියක් වුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ විදිහේ සුපිරි ජයග්‍රහණයක් ලබා ගන්නේ 2003 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටේ බංග්ලාදේශ කණ්ඩායමක තිබුණු තරගයේදී. තරගයේ ක්‍රියාත්මක වුණේ පීටර් මැරිස්බර්ග් නුවර ඕවල් පිටියේදී. ඒ තරගයේ මුලින්ම පන්දුවට පහර දීපු බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 3ම පළමු පන්දුවාරයේ පළවෙනි පන්දු 3ින් දවා ගන්න වාස්. ඊට පස්සේ බංග්ලාදේශ කණ්ඩායමට තරගයට අවතීර්ණ වෙන්න අවස්ථාවක් දුන්නේම නැහැ. තරගයේ පළවෙනි පන්දුවාරයේ කඩුලු 4ක්ම දවා ගන්න වාස් තරගයේ බංග්ලාදේශ කඩුලු 6ක් ලකුණු 25කට දවා ගන්න සමත් වෙනවා. මේ තරගයේ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 124ක් විතරයි ලබා ගන්න සමත් වෙන්නේ. මේ ඉලක්කය හඹා යන්න පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහී ඉලක්කය හඹා යන්නේ පන්දුවාර 21කදී කිසිදු කඩුලක් බංග්ලාදේශ කණ්ඩායමට නොදී. මේ තරගයේ ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරුවුණු මාවන් නතපත්තු නොදෙවි ලකුණු 69කුත් සනත් ජයසූරිය නොදෙවි ලකුණු 55කුත් ලබා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමක් කඩුලු 10ක ජයග්‍රහණය ග්‍රහණයක් ලබා ගන්න සමත් වෙන්නේ තවත් අපූර්ව තරගයක. ඒ තරගයේ නුවන් කුලසේකරගේ දිනුෂ ප්‍රනාන්දුගේ පළවෙනි එක්දින තරගය. මේ තරගයේ තියෙන්නේ 2003 අවුරුද්දේ. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු එංගලන්ත කණ්ඩායම කාසිවාසී දෙන්නලා මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරනවා. හැබැයි ඒ තීරණේ වැරදි තීරණයක් බවට පත් කරන ශ්‍රී ලංකා පන්දු යවන්න එංගලන්තීනිම ලකුණු 88කට සීමා කරනවා. වාස් එංගලන්ත කඩුලු 3කුත් ලකුණු 15කට දවා ගනිද්දී තමන්ගේ පළවෙනි එක්දින තරගයේ ක්‍රීඩා කළ නුවන් කුලසේකරත් දිනුෂ ප්‍රනාන්දු කඩුලු 2 ගානේ දවා ගන්න සමත් වෙනවා. එදා එක්දින වරම් ලබාගත් නුවන් කුලසේකර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නැතුම් බැරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයේ අංක 1 ක්‍රීඩකයෙක් විදිහට දක්ෂතා දක්වන්න සමත් වෙද්දී කුලසේකර එක්කම එක්දින පිටියට ආපු දිනුෂ ප්‍රනාන්දුගේ එක්දින ක්‍රිකට් ජීවිතය මංගල තරගයට විතරක් සීමා වෙනවා. ජයග්‍රහණයට පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු දෙන්නා වුණු සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ දෙන්නා පන්දුවාර 14ක් වෙද්දී තරගයේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායම අරගෙන යන්නේ එකම කඩුල්ලක්වත් එංගලන්ත කණ්ඩායමට නොදී. සනත් ජයසූරිය ලකුණු 46ක් ගනිද්දී කලුවිතාරණ ලකුණු 36ක් අරගෙන එදා ඇන්ඩර්සන් ෆ්ලින්ටොෆ් වගේ පන්දු යවන්න මායිම් කරන්නේ නැතුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන යනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නේ 2004 ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තියෙන තරගයකදී තරගයේ කාසිවාසී දෙන්නලා මුලින් පන්දුවට පහර දුන්නු බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 9කට ලකුණු 190ක් ලබා ගන්න සමත් වෙනවා.
තරගයේදී පන්දුවෙන් වඩාත්ම සාර්ථකුණු වාස් පන්දු වාර 10ක දී ලකුණු 30කට කඩලු 3ක් දවා ගන්න සමත් වෙනවා. තරගයේ ජයග්‍රහණයට පිටීටෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ජයසූරියත් සමග අවිෂ්ක ගුණවර්ධන. එදා බංග්ලාදේශ පන්දුවයන්න් මායින් කරපු නැති මේ ප්‍රතිකරව දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙන්නේ පන්දු වාර 33ක දී කඩලු 1ක්වත් ලබා නොදී. සනත් සුපුරුදු වේගවත් ප්‍රතිහරඹයත් එක්ක ලකුණු 107ක් ලබා ගනිද්දී සනත්ට හොඳ සහයක් ලබා දුන්නු අවිෂ්ක මේ තරගයේ ලකුණු 64ක් නොදෙවි ලබා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගයක කඩලු 10ක ජයග්‍රහණයක් ලබා ගන්නේ 2011 ලෝකුස්ලන් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව. තරගයේ තිබුණේ ආර් ප්‍රේම්දාස් ක්‍රීඩාංගණයේ. මුලින් පන්දුවට පහර දුන්න එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොන්තන් ට්‍රොට් ලබාගත් අර්ධ ශතකයත් ඔයින් මෝගන් ගන්න අර්ධ ශතකයත් එක්ක පන්දු වාර 50දී එංගලන්තයේ කඩලු 6කට ලකුණු 229ක් ලබා ගන්න සමත් වෙනවා. එංගලන්ත ප්‍රතිකරව දමනය කරන්න ශ්‍රී ලංකා පන්දයවන්න අතරින් මුත්තයා මුරලිදරන් කඩලු 2ක් දවා ගනිද්දී මාලිංග දිල්ෂාන් අජන්ත ඇන්ජලෝ එංගලන්ත කඩුල්ල ගානින් දවා ගන්න සමත් වෙනවා. ජයග්‍රහී ඉලක්කය හඹා යන්න පිටියට එන්නේ තිලකරත්න දිල්ෂාන් එක්ක උපුල් තරංග. මේ දින ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට කැඳවගෙන යන්නේ පන්දු වාර 39කදී ඒ කිසිම කඩුල්ලක් එංගලන්ත පන්දයවන්නන්ට දෙන්නේ නැතුව. දිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම් වෙනුවෙන් ලකුණු 108ක් ලබා ගනිද්දී තරංග නොදෙවි ලකුණු 102ක් ලබාගෙන තමයි එදා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන යන්නේ. ඊට පස්සේ අවුරුදු 7ක විතර දීර්ඝ විරාමයකට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක ජයග්‍රහණයක් ලබන්නේ. ඒ 2018 බංග්ලාදේශයේ තිබුණු සිම්බාබ්වේ ශ්‍රී ලංකා බංග්ලාදේශ කණ්ඩායම් අතර තිබුණු තුන්කොන් තරගාවලියේ තරගයකදී. ඒ තරගයේ කාසිය වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීපු බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 24කදී ලකුණු 82කට දැවී යනවා. තරගයේ සුපිරි පන්දෑයමක නිරත වෙන දුෂ්මන්ත චමීර කඩුලු 2කුත් ලක්ෂාන් සඳකෙන් කඩුලු 2කුත් දවා ගනිද්දී සුරංග ලක්මාල් බංග්ලාදේශ කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. ජයග්‍රහී ඉලක්කය හඹා යන්නේ ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරව දෙන්න වුණු දනුෂ්ක ගුණතිලකත් උපුල් තරංගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට කැඳවාගෙන යන්නේ එකම කඩුල්ලක්වත් නොදී පන්දු වාර 12ක් විතරක් වැය කරලා. තරංග ලකුණු 39ක් ලබා ගනිද්දී දනුෂ්ක ගුණතිලක ලකුණු 35ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම එදා ජයග්‍රහණයට කැඳවාගෙන යනවා. ඔය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදී මායින් කරන්නේ නැතුව ලබාගත් ජයග්‍රහණ. මේ වගේ ජයග්‍රහණ මතක් වෙද්දිත් අපි ක්‍රිකට් එක්ක සුන්දර අතීතයකට අරගෙන යනවා. නැවතත් ඒ අතීතය මතක් කරන ක්‍රිකට් බලන්න අපිට ඉක්මනින්ම අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.